අටුමාටු වාරිකයකට ලීසිං කමර්ෂල් බැංකුවෙන්. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් පැවති පුළුවන් ශ්‍රී ලංකා ජනරැලියක් ඊයේ වවුනියාව ප්‍රදේශයේදී පැවැත්වුණා. අවුරුදු දෙකකට ඉස්සෙල්ලා මතකද? කෑම නෑ, ඉන්ධන නෑ, විදුලි බලය නෑ, අනාගතයක් තියෙනවද කියලා බලාපොරොත්තුකුත් නෑ. මම ගියේ මං පිටිපස්සේ කවුරුවත් නැතුව, මං විතරනේ තනි මන්ත්‍රීවරය. මං ඒ පියවර ගත්තේ නැත්තම් අද බංග්ලාදේශවක්. මේ අවුරුදු දෙකේදී මොකද්ද අපි කරේ? උද්ධමනය අඩු කරා. අපි IMF සහයෝගයේ, ලෝක බැංකු සහයෝගයේ, ආසියානු සංවර්ධන බැංකුවේ සහයෝගය ලබා ගත්තා. රජයේ සේවකයන්ගෙන් දීමනා වැඩි කරා. ශ්‍රාමිකයන්ට, ආබාධිත විශ්‍රාමිකයන්ට ඒ ගෙවීම් වැඩි කළා තියෙනවා. ගැබ්නි මවුරුන්ගේ දීමනා වැඩි කළා තියෙනවා. අස්වැසුම දුන්නා. සමෘද්ධි වාගේ තුන් ගුණය. දෙන සංඛ්‍යාවත් 124 වෙනකම් වැඩි කරනවා. අඩු ආදායම් ලාභීන්ට නොමිලේ හාල් දුන්නා. උරුමය ගෙනාවා. කොළඹ අඩු ආදායම් ලාභීන්ට තට්ටු නිවාස දෙනවා. අද රටේ ස්ථාවර භාවයක් තියෙනවා. අපි සැප්තැම්බර් 21 වෙනිදා ඡන්දේ තියෙනවා. දැන් තමයි රනිල් වික්‍රමසිංහගේ පාලනේ දකින්නේ. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. ජනාධිපතිවරණදි මං එන්නේ මේ ආර්ථිකය තහවුරු කරන්න. අපිට හැමදාම ණය අරගෙන ජීවත් වෙන්න බෑ. අපිට විදේශ විනිමය හිඟයක් තියෙනවා. අපනයන ආර්ථිකයක් ඇති කරලා විදේශ විනිමය අතිරික්කයක් ලබා ගමු. අවුරුදු 5 ඉල්ලන්නේ අවුරුදු 4 ඉවර කරන්න. මං මල්වතු ඔය කළා, යෝධ වැවට පැත්තටත් වතුර එවනවා. දිනු කරමු. වවුනියාවේ මුලතිව් මන්නාරම, යාපනයේ කිලිනොච්චි මං මාංකොළම් වල අපි ආයෝජන කලාප ඇති කරනවා. කංකසන්තුරෙන් පටන් ගන්න. මේ සූර්ය බලයේ තියෙනවා දවස් 365ක් සූර්ය බලයේ මේ නිෂ්පාදනය කළ ඉන්දියාවට විකුණන්න. තමන්ගේ ඉඩමේ උදේට ඉරපා එනවා නම් එතනින් තමයි තමන් මුදල් හම්බ කරන්නේ. සෝල පැනල් දාන තමන්ට ඕනේ හොඳ ලංකාවක ඉන්නද බංග්ලාදේශයකට යන්නද කියලා. ඔක සැප්තැම්බර් 21 වෙනිදා තීරණය කරනවා. ඒ නෙකඩුවොත් සිලින්ඩරේ පුපුරනවා, රටත් පුපුරනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.